විස්ස වසර අවසාන වෙන්නට තව ටික දවසයි තියෙන්නේ අපි බොහෝ දිනාට මේ වෙලාවේ දැනෙනවා ඇති මේ මුළු ලෝකෙම ඝන අන්ධකාරෙන් වෙලිලා ගිහිල්ලයි කියලා මේ මුළු ලෝකය පුරාම කොරෝනා වෛරසය පැතිර ගිහිල්ලා දවසකට මිනිස්සු දස දහස් ගණනක් මේ ලෝකේ පුරාම එක එක වෙලාවල් වල නොහිතු තැන් වල නොහිතු වෙලාවල් වල මරණයට පත් වෙනවා ගොඩක් රටවල් වල මිනිස්සු අපි දැක්ක ප්‍රසිද්ධියේ දන ගහගෙන දෙවියන් වහන්සේ ඉස්සරහා මනස්තාප වුණා දෙවියන් වහන්සේට කන්න ලව් කළා කඳුළු සලමින් පියතුමන්ලා රදගුරු තුමන්ලා දිව්‍ය සප්‍රසාද කරඬුව එළියට අරගෙන මං මාවත් දිගේ වීදි දිගේ සප්‍රසාද වහන්සේව අරගෙන ඒ දන ගහගෙන ඒ මනස්ථාප වන මිනිස්සුන්ව ආශිර්වාද කරන්නට අරගෙන ගියා අපේ ගෙවල් වල නැවතිලා තිබ්බ පෞල් ජපමාලය හවස පවුලේ යාඥාව අපි නැවත ආරම්භ කළා අපේ ගෙවල් වල සුරුවන් කූඩුව ඉස්සරහා අපේම අම්මලා තාත්තලා අපේම දුවලා පුතාලා ආච්චිලා සීයලා එකමුතු වෙලා එක්සිට් වෙලා ආයෙත් යාඥා කරන්නට පටන් ගත්තා ඒ විතරක් නෙමේ අපේ සුදෝත්තම පියතුමා සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක වෙලාවක මුළු ලෝකයේම මිනිස්සුන්ව දෙවියන් වහන්සේට බාර කරමින් ඒ මුළු ලෝකයේම යාඥාවට සම්බන්ධ කරගෙන මේ මුළු මහත් ලෝකයේම දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් විශේෂාකාරයෙන් ආශිර්වාද කළා අපිට කියන්න පුළුවන් දේවතාත්‍ය අපි මෙච්චර දේවල් කළා අපි මනස්ථාප වුණා අපි හිත හරව ගත්තා අපි අපගේ පෞකම් වලින් මිදුණා අපි ආඥා කරන්නට පටන් ගත්තා ඒත් මේ කොරෝනාව නම් නැවතුනේ නෑ දේවතාත්තේ අපි මෙච්චර භක්ති අභ්‍යාස කරලත් අදටත් හැම දවසකම ලක්ෂ ගාණක් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා ලොව පුරා දස දහස් ගණනක් කොරෝනාවෙන් අකාලෙන් මැරිලා යනවා
ඇයි මෙහෙම වෙන්නේ ඇයි අපිට මෙහෙම කරන්නේ දේව තාත්තේ කියලා අපගේ හදවතේ ගිනි බුරුබුරා නැගෙනවා ඇති ඇත්තටම මේ ලෝකයට මේ දුක වේදනාව කඳුල රෝගය මරණය ආවේ මේ මිනිස් වර්ගයාම ඒ දේව තාත්තගේ ආදරයට එරෙහිව කැරල්ලක් ගැව්ව හිඳයි ඒ කැරල්ල තමයි පාපේ කැරල්ල මරණීය පාප තුල ලෝක මිනිස් වර්ගයා දෙවියන් වහන්සේව දේව තාත්තව අපිට එපා කියලා ඒ දේව තාත්තගේ දේව සම්බන්ධතාවය අපිට ඕන නැහැ කියලා ඒ දේව සම්බන්ධතාවය විනාශ කරගෙන පාපේ මායාවන් ඔස්සේ අපි බොහෝ දුර ගියා දරුණු පාප තුල මරණීය පාප තුල තමයි මේ මුළු මහස් මිනිස් සංහතියෙන් විශාල ප්‍රමාණයක් ජීවත් වුනේ අපි දන්නවා සියලුම නපුරේ සියලුම විනාශයේ නිර්මාතෘ සාතන් නපුරා යක්ෂයා අද අපි දේව සම්බන්ධතාවෙන් මිදිලා ඒ දේව සම්බන්ධතාවයට පයින් ගහලා අපි දේව තාත්තගෙන් ගව් ගණනක් ඈතට බොහෝ දුර ගිහිල්ලා අද අපි සාතන්ගේ මරුගුල් වල පැටලිලා ඒ සාතන් හදපු විනාශයේ ආගාධ වලට වැටිලා ඒ මහා වලවල් වලට වැටිලා අද අපි දේව තාත්තට පැමිණිලි කරනවා උන්වහන්සේට බණිනවා අපි දේව තාත්තගේ ආදරයෙන් ඈතට ගිහිල්ලා ගව් ගන්නක් ඈතට ගිහිල්ලා අපි මේ විනාශයේ ආගාධයට වැටිලා අපිට බෑ දේව තාත්තට අපවාද කියන්නට අපිට බෑ දවසින් දෙකෙන් මේ වසංගතයෙන් මිදෙන්නට අපිට බෑ එක රැයකින් මේ විනාශයේ වලින් ගොඩ එන්නට මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් බොහොම සුළු පිරිසයි තමන්ගේ සිත් හරවගෙන යාඥා කළේ මේ මුළු ලෝකෙන් ඊටම සුළුතරයයි දෙවියන් වහන්සේ වෙතට මනස්ථාපණයකින් හැරුණේ ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න යද්දී උන්වහන්සේ ආරාධනා කරනවා මුළු මහත් මිනිස් සංහතියටම උන්වහන්සේ වෙත හැරෙන්නට හැම හදවතක්ම උන්වහන්සේ ඉදිරියේ දන නමලා උන්වහන්සේ ස්වාමින් බව පිළිගන්නට උන්වහන්සේ ආරාධනා කරනවා ඉතින් මේ සන්ධ්‍යාවේ අපි දේව තාත්තට කියමු හරියට ඒ ආබ්‍රහම් තුමා එදා සොදොම් ගොමෝරාව විනාශ වෙන්නට තියෙද්දී දේව තාත්තා ඉස්සරහා මැදිහත් වෙලා යාඥා කළා වගේ ස්වාමිනි දමිටුන් 10 දෙනෙක් ඉන්නවා නම් මේ නුවරට සමාව දෙන්නයි කිව්වා වගේ අපිත් කියමු ස්වාමිනි සුළුතරයක් මිනිස්සු පාපෙන් මිදිලා පොඩ්ඩක් හරි මිනිස්සු ඒ පව්කමෙන් මිදිලා දේව සම්බන්ධතාවයට අප්පු හින්දා මනස්ථාපනයේ විච්ච හින්දා අපේ ලෝකෙට සමාව දෙන්නයි කියලා පිල්ලමු අපි මොන විනාශය අප පසුපසාවත් දේව තාත්තගේ අත් දෙක මත උන්වහන්සේගේ අතැඟිලි මත රැඳිලා අපි ඉල්ලමු අපිව ආරක්ෂා කරන්න අපිව සුරක්ෂිත කරන්නයි කියලා දැන් අපි මේ ලස්සන ගීතිකාවට අපි සම්බන්ධ වෙමු ඔබේ අතැඟිලි මත ප්‍රබල කම දිස්වන්නේ
अपे आध्यात्मिक जीविते जीवन हुस्म देवयान वहन्सेगे वचनयै इतिन अपी ए देवतात्तगे वचनयट अपगे सित सतन यमु करगेन अपी एकात्मिक वेमु यसाया दिवस प्रसादितुमान विसिन लियन लद ग्रंथे हतलिस्वन परिच्छेदे विसि हाय वेनी वगंतिये सिट तिस्सेक वेनी वगंतिय दक्वा सुविशुद्ध देविंदुन समान कलहक्के खावरे कुटद एतुमंट समान अन किसी वेकु सिटिन्नेद आहस देस बालन ओबट पेनेन ग्रहतारका मेवे खावरेक्द हमुदावन में नेवा गेने अन्नेत एवा नम वशेन हंदुनान्ने देविंदानोय एतुमांगे बाले महत कमनिसाद एतुमांगे शक्तिये बलवांत कमनिसाद एन एकक्वात नैति नोवे अहो इस्राएल सेनगेनी अहो जाकोबगे सेनगेनी समिदानो ओबगे दुख नोदन्न से कियात ओबे आयतिवासिकम नोसलकन से कियात ओब मैसिविली नगान्ने मंद सदातन देविनुन नुन्वहन से बावात सकल लोके मेवु एतुमांट वेहस महांसी नोदेनन बावात एतुमांगे प्रक्ण्याव अचिंते बावात ओब दन्ने नेद्द असानेद्द एतुमानो क्लांतवनायट शक्तियत बेलहीन्यांट सवियत देनसेक तरुणयो पवा दुबल वेति यौवनयो पवा वेहसवी वेटेति एहेत समिदुन सरण यन्नो सिय सविय अलुत करगन्नोय राजालीन मेन प्यापात विहिदा यन्नोय ओवहु दुआन्नोय एहेत वेहस नोन्नोय एविदिन्नोय एहेत क्लांत नोन्नोय देव वाक्य नाम में से ये देवियाँ वहाँ से तो सोच रहे वा अद गोड़क का ये अपन आहन वा देवियाँ वहाँ से अपिवा अत्थेरला द देवियाँ वहाँ से अपन आहा का बला गिन द ऐत्तटम देवी के निक कियला के निक मेलो के हिन्नवा द कियला अदुन वहां से यसाया दिवस प्रसादिवरे आमागिन मे प्रश्नेट उत्तरयाक देनवा उन वहां से अपिट कियनवा सुईशुद्ध देविंदुन समान कलहक्के कवरेक्टद एतुमांट समान अन किसिवेकु सिटिन्नेद आहस देस बलन्न ओबट पेनेन ग्रहतारका मेव्वे कवरेक्द एवा हमुदावन मेन गेन यन्नेत एवा नम वशेन हंदुनन्नेत देविंदानोय कियला मदायबर प्रेमवंतेनी तुहे पुते ओब कवदहरी रात्रि आहस निरीक्षणे करला तियेनवद मे तरुपिरी आहस दिहा अपि बलद्दी मे महा आकाशे कोच्चरनं आकाश वस्तु तियेनवद कोच्चर ग्रहलोक तियेनवद कोच्चर तरु तियेनवद कोच्चर चक्रावाट तियेनवद अपिट गणन करन्नट बै विद्याज्ञो अपिट कियेनवा तारका वक्वटा हरियट अपे सूर्य वगे तारका वक्वटा ग्रहलोक समूहय गमन करन्नट पटंगनिद्दी एक सौरग्रह मंडलयक्लु सौरग्रह मंडल सियदास गानक एकतुनाम एक मंदाकिनियक्लु मंदाकिनी सियदास गानक एकतुनाम एक सुपिरी मंदाकिनियक्लु सुपिरी मंदाकिनी सियदास गानक एकतुनाम एकट अपि विश्वय कियनवलु එහෙනම් මේ විශ්වය තුල කොච්චරනම් ග්‍රහලෝක තියෙනවද කොච්චරනම් තාරකා තියෙනවද කොච්චරනම් මන්දාකිනි චක්‍රාවාට ආකාශ වස්තු තියෙනවද අපිට ගණන් කරගන්නටවත් බෑ නමුත් ස්වාමින් වහන්සේ මේ හැම එකක්ම නමින් අඳුරනවා අහස දිහා බැලුවාම අපිට පරක් පෙරක් නොපෙනෙන විශ්වය පේනවා අපිට පේනවා මේ හැම ආකාශ වස්තුවක්ම භ්‍රමණය වෙනවා तमंग वटा भ्रमणे वेमिन पारी भ्रमणे वेनवा मेक वेन्ने एकतरा रिद्मे कट एकतरा वेगे कट अपि कवदावत अहलने मेके वेगे वेनस्सुना दिशाव वेनस्सुना मे यांत्रणे वेनस्सुनाय कियला कोहमद मेहेम वेन्ने अपि दन्नवा ओर्लोसुवक गत्तोत वाइन करपु ओर्लोसुवक मेके दतिरोध तियनवा दंडु तियनवा मूनतत् तियनवा अंक तियनवा एक एक आंतरिक कोटस्ती नमुत्मे
යාන්ත්‍රික ඔර්ලෝසුව අහම්බෙන් ඉබේ එකතු වෙලා හැදුනේ නැහැ. ඔර්ලෝසු කාර්මිකයෙක් තමයි මේක එකතු කළේ. එහෙනම් මේ විශ්වයත් ඒ වගේ යාන්ත්‍රික පද්ධතියක්. මේක අහම්බෙන් ඉබේ එකතු වෙලා මේ විදිහට ගමන් කරන්නේ නැහැ ලස්සන රිද්මයකට. මේ පිටිපස්සේ මහා ඥාණයක් තියෙනවා. මේ පිටිපස්සේ මහා අදිසි හස්තයක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ. ඉතින් අපිට දකින්න නෑ, අපිට ඇහෙන්නේ නෑ, අපිට තේරුම් ගන්න බෑ කියලා අපිට දෙවියන් වහන්සේ අහක් කරලා දාන්නට බෑ. අපේ ආච්චිලා සීයලා ඔවුන්ට තිබ්බවුවේ සරල විශ්වාසෙන් මේ කාලේ සලකුණු දැකලා මේ විශ්වයේ තියෙන විපර්යාස දැකලා මේ ලස්සන පරිසරය මේ ලස්සන ආශ්චර්යජනක මේ විශ්වය දැකලා ඔවුන් තේරුම් ගත්තා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියලා. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ ගෙදර තියෙන පුංචි මාළු ටැංකියකට මේ මහා සාගරේ ඉන්න තල් මහෙක් ගෙනල්ලා දාන්න පුළුවන්ද? බැහැ නේද? ආ එහෙනම් මේ අපි පංචේන්ද්‍රියන් වලින් මේ ලෝකය ග්‍රහණය කරන කාලය හා අවකාශය කියන මේ රාමුවෙන් කොටු වෙච්ච මේ පුංචි සරල ප්‍රාථමික ජීවියෙක් වෙච්ච මිනිසයාට දෙවියන් වහන්සේව තේරුම් අරගෙන ඉවර කරන්නට බෑ. පුංචි මාළු ටැංකියට කියන්නට බෑ ඒක ඇතුළට කවදාවත් තල්මහෙක් දාලා නැති හින්දා මාළු ටැංකියට කෑ ගහලා කියන්නට බෑ තල්මස්සු කියලා జాතියක් මේ ලෝකේ නැහැ කියලා. මොකද ඒකට කවදාවත් ඒක ග්‍රහණය කරගන්න බෑ. එහෙනම් මේ පංචේන්ද්‍රියෙන් ලෝකය ග්‍රහණය කරන මේ ලෝකයේ දත්තයන් තොරතුරු ගන්න මේ කාලය හා අවකාශයට සීමා වෙච්ච මේ පුංචි මිනිසයාට මේ පුංචි ප්‍රාථමික ජීවියට කවදාවත් කියන්න බෑ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ කියලා. උන්වහන්සේ අපේ සරල විශ්වාසය උරගා බලනවා. උන්වහන්සේගේ සැලසුම් අපේ සැලසුම් වලට වඩා උසස්. උන්වහන්සේගේ මාර්ග අපේ මාර්ග වලට වඩා උසස්. උන්වහන්සේගේ සිතුවිලි අපේ සිතුවිලි වලට වඩා උසස්. එහෙනම් මේ කොරෝනා ව්‍යසනය මැද්දේ උන්වහන්සේට මහා සැලසුමක් තියෙනවා මේ විශ්වය තමන්ට ලං කරගන්නට. තවදුරටත් කියවීම තුළ කියනවා සමිදානෝ ඔබගේ දුක් නොදන්න සේක කියාත් ඔබගේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන්ද? අද බොහෝ දෙනා මැසිවිලි කියනවා නේද? මේ කොරෝනා වසංගතයේ හින්දා අපි කොච්චරනම් මැසිවිලි කියනවද? අපි කියනවා ස්වාමිනී ඉස්සර වගේ යහමින් කන්න බොන්න අපිට නෑ, අපිට මේ නත්තලේ විනෝද වෙන්නට බෑ, සාද පවත්වන්නට බෑ, අපි ගෙදර කොටු වෙලා හිර වෙලා හරියට හිරකාරිය වගේ ඇයි අපිට මෙහෙම කළේ? අපේ මාසික වැටුප් ආදායම් 30%කින් 40%කින් 50%කින් කඩාගෙන වැටිලා අපි ජේසු එක දුර්මුඛ වෙලා දෙන්නේ. මෙච්චර කල් අවංකව හෘද සාක්ෂියට එකඟව අපි කරපු රස්සාව මගේ ඒ රස්සාව මටයි නැති කළේ කියලා දෙවියන් වහන්සේ එක්ක ඔබ තරහ වෙලා දෙන්නේ. සාධාරණව ඔබේ ව්‍යාපාර කටයුතු කරලා ඒක එකපාරම බංකොලොත් වෙලා දෙවියන් වහන්සේට සාප කරමින් ඔබ ජීවත් වෙන්නේ. පිට රට අවුරුදු ගාණක් ඔබේ දුව පුතා ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව හිර වෙලා එනකම් බලාගෙන දෙවියන් වහන්සේට ඔබ කන්නලව් කරමින් දින්නේ. ඔබේ සමීපතමෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වෙලා ඒ හින්දා ඔබව නිරෝධායනය කරලා මිනිස්සු ඔබගෙන් ඈත් වෙලා ඔබව කොන් කරලාද? ඔබේ ඥාතින් පවා ඔබගේ මූණ බලන්න නැතුව ඔබව ඈත් කරලාද? නැත්තම් ඔබේම කාට හරි මේ කොරෝනා වෛරසය හැදිලා මේ ලංකාවේ කොහේ හරි තැනක ඉස්පිරිතාලයක දුක් විඳිනවද? ඔහුට ඇයට මොකද වුනේ කියලා ඔබ දන්නේ නැතුව ඔබ සාංකාවෙන් බලාගෙන ඉන්නවද මේ වෙලාවේ? එහෙමත් නැත්තම් ඔබට අත්‍යවශ්‍ය සේවා හින්දා ඔබ නොකරම් බැරි දේවල් හින්දා ඔබට රැකියාවට සේවා ස්ථානයට යන්නට වෙලා ඔබ බය වෙලාද ඉන්නේ? ඔබ බයයි ඔබේ දුව පුතා පුංචි කිරි කැටිය අතට ගන්නට, ඔබේ ස්වාමි පුරුෂයාට භාර්යාවට ලං වෙන්නට බයයි? ඔබ හිතනවා ඇති මේ වෛරසය හැදුනා මං මැරුණට කමන්නේ, මගේ භාර්යාව ස්වාමි පුරුෂයා මගේ පුංචි දුව පුතාට මොනවත් වෙන්න ඕනේ නැහැ. ඔබ එහෙම හිතනවද? මාදැබර ප්‍රේමවන්තේනි, මේ වගේ දහසකුත් එකක් ප්‍රශ්න මැද්දේ ඔබ මම ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. පුංචි යාඥාවක්වත් මේ නත්තලේ කියාගන්න බැරි තරම් ඔබ මම මානසිකව කඩාවැටිලා ඉන්නවා වෙන්නට පුළුවන්. නමුත් ජේසු කියනවා අත්හරින්න එපා පුතේ, මගේ අත අතාරින්නට එපා, මගේ මූණ දිහාම බලාගෙන ඉස්සරහට එන්න, මම ඔබත් එක්ක මේ මාරුතේ මැද්දේ ඉන්නවයි කියලා.
අවසානයේ එතුමානෝ අපිට කියනවා එතුමානෝ ක්ලාන්තව ණයට ශක්තියත් බෙලහීනයන්ට සවියත් දෙනසේක තරුණයෝ පවා වෙහෙස වී වැටති යෞවනයෝ පවා වෙහෙස වී වැටති එහෙත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය රාජලින් මෙන් පියාපත් විහිදා යන්නෝය ඔවුහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවන්නෝය කියලා මාදැබර ප්‍රේමාන්තෙනි රාජාලිය කියන්නේ පුදුමාකාර සත්වයක් පුදුමාකාර කුරුල්ලෙක් අනික් පක්ෂීන් මේ කුණාටුව චණ්ඩ මාරුතේ එද්දී උන් ගිහිල්ලා ගුහාවල් ඇස්සේ ගස්සස්සේ හැංගෙද්දී රාජාලිය තමන්ගේ ශක්තිමත් පියාපත් විහිදලා ඌ ඉහළට නගිනවා වැහි වලාකුළු වලුනෙත් ඉහළට නගිනවා ඒ ඉහළ තලයට නැගලා කුණාටුවට ඉහළින් යාත්‍රා කරන වර්ගයේ පක්ෂියෙක් තමයි රාජාලිය කියලා කියන්නේ එහෙනම් මේ ව්‍යසනය මැද්දේ මේ ඡණ්ඩ මාරුතයක් කුණාටුවක් වගේ කොරෝනාව එද්දී අපිට පුළුවන් ද යාඥාවේ තටු දිගහැරලා අපිට අධ්‍යාත්මික තලයට ඇතුල් වෙලා මේ කොරෝනාවට ඉහළින් උන්වහන්සේ එක්ක පියාසර කරන්නට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා අපිට ඒ දේ පුළුවන් ද කියලා උන්වහන්සේ අහනවා ඒ වගේම තමයි මේ රාජාලිය කියන පුදුමාකාර කුරුල්ලාට හරි පුදුම කතාවක් තියෙනවා මේ කුරුල්ලා අවුරුදු 70ක් ජීවත් වෙනවලු නිකම්ම 70ක් ජීවත් වෙන්නේ නැහැ මේ රාජාලිය කියන සත්වයාට අවුරුදු 30 වෙද්දී බොහොම දැඩි තීරණයක් ගන්නට වෙනවා අවුරුදු 30 වෙද්දී මේ රාජාලියගේ හොටේ වකුටු වෙනවා ගොදුරු ඉරා ගන්නට බැරි වෙනවා නියපොතු දුර්වල වෙනවා ගොදුරු දැහ ගන්නට බැරි වෙනවා පියාපත් දුර්වල වෙනවා පියාපත් දුර්වලලා ඝන වෙලා පියාඹ ගන්න අමාරු වෙනවා මෙතෙන්දී ඌ බොහොම ඊටාම දුෂ්කර තීරණයක් ගන්නට ඕනේ එක ඌ තීරණය කරන්නට ඕනේ අවුරුදු 40 මැරිලා යනවායි කියලා එහෙම නැත්නම් ඌ තීරණය කරන්නට ඕනේ ඊටාම වේදනා සහගත වෙනසකට ඌ ඇතුළත් වෙනවායි කියලා ඌ මොකද කරන්නේ වේදනා සහගත වෙනසකට ඇතුළත් වෙනවා මාස 5ක වේදනාත්මක වෙනසකට රාජාලිය ඇතුළු වෙනවා ඌ මොකද කරන්නේ රාජාලීන් කඳුකර රාජාලීන් තමන්ගේ කූඩුව හදන්නේ තිරිවානා ගල් කන්දක් මුදුනේ ඒ ගල් කන්ද මුදුනට ඌ අමාරුවෙන් ගිහිල්ලා මේ ගල් කන්ද මුදුනේ ඉඳලා වේගෙන් පහතට ඇවිල්ලා ගල් බිත්තියක තමන්ගේ හොට හප්ප ගන්නවා හොට හප්පගෙන කුඩු කර ගන්නවා මේ හොට කුඩු කරගෙන ඌ තමන්ගේ හිස හොල්ලන්නේ නැතුව ගුහාව ඇතුළට ගිහිල්ලා දවස් 50ක් එක දිගට ඔළුව හොල්ලන්නේ නැතුව ඉන්නවා ඒ ලේවලින් අලුත් හොටේ වැඩෙනකන් ඊට පස්සේ අලුත් හොට වැඩෙනවා දවස් 50කට පස්සේ අලුත් හොටෙන් අර පරණ නියපොතු එකින් එක වේදනාත්මකව උගුල්ලලා දානවා ඒ නියපොතු උගුල්ලලා දාලා තව දවස් 50ක් ඒ නියපොතු ටික වැවෙනකන් ඉන්නවා ඊට පස්සේ නියපොතු වැවුනට පස්සේ මොකද කරන්නේ මේ අලුත් නියපොතු වලින් සහ හොටෙන් Tamange දිราපත් වෙච්ච ඒ පිහාටු ඒ තමන්ගේ අත්තටු වලින් ඒ පිහාටු ගලවලා විසික් කරලා දානවා උගුල්ලලා දානවා වේදනාත්මකව තව දවස් 35කට පස්සේ ඌට අලුත් පියාපත් හම්බෙනවා මේ වගේ මාස 5ක ඊටාම වේදනාකාරී වෙනසකට මේ රාජාලිය ඇතුල් වෙලා තව අවුරුදු 30ක් විරාජමානව මේ මහා ආකාශයේ ඌ විරාජමානව සැරිසරනවා එහෙනම් මාදැබර ප්‍රේමවන්තේනි මේ 2020 මේ වේදනාකාරී මාස ගන්න ඇතුළත ඔබට මට ආරාධනා කරන්නේ ඒ රාජාලිය ඇතුල් වෙච්ච ඒ වේදනාකාරී වෙනසට ඔබට මට ඇතුල් වෙන්නට ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා මුක වාඩම් දාගෙන ඒ සනීපාරක්ෂක දියර පරිහරණය කරමින් සමාජ දුරස්ථභාවය තියාගෙන අපි මේ වේදනාකාරී වෙනසට ඇතුළත් වුණා වගේම අපි යාඥාවට ඇතුළත් වෙන්නට ඕනේ අපි දිව්‍ය සප්‍රසාද ආශිර්වාදයට ඇතුළත් වෙන්නට ඕනේ අපේ දිව්‍ය පූජාවලට අපේ ණය යුතුයකමට අපි ඇතුළත් වෙන්නට ඕනේ මේක බොහොම වේදනාකාරී ගෙවල් ඇතුළේ ඉඳලා අපිට මේක කරන්න අමාරුයි නමුත් අපි යාඥාව තුළ බලගතු වෙන තැන උන්වහන්සේ අපිට දෙවෙනි ජීවිතයක් දෙනවා හරියට ඒ රාජලින්ට ශක්තිය දුන්නා වගේ ඒ දෙවෙනි අලු ජීවිතයට ඇතුළත් වෙන්නට උන්වහන්සේ ඔබට මට මේ මොහොතේ ආරාධනා කරනවා ඉතින් අපි උන්වහන්සේගේ ඒ දිව්‍ය සංරක්ෂණයට බාර වෙමින් මේ දිව්‍ය සප්‍රසාද වන්දනාවට අපි ගමන් කරමු Oh
දේවා වදාළසේක සෑම ප්‍රබෝධයක් මෙහි ළඟ විය ඇතේය යාඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණය සේවීම ලෙස මේ බුදුමාකාර ප්‍රසාද නිදාන යබන දානේ කළසේක වේද ඔබ වහන්සේගේ ගැලවීමේ බලාප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදාටම වැජ වෙනසේක රාජකම් කරනසේක කුරුසේ ආඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිතු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජේසු ජේසු පිහිටයි